අදත් මම ඉස්කෝලේ ගිය හැරිම සතුටින් වෙනදා වගේමයි ඉන්ටර්වල් එකේදී සෙල්ලම් කරන්න පුළුවන් තුෂාරි චම්පයි දෙන්නත් එයිනේ අද ආෆ්ටර් ස්කූල් බැඩ්මින්ටන් ප්‍රැක්ටිසස් උත් තියෙනවා පාසල් කාලේ වෙනදා වගේම ගෙවුණා ආෆ්ටර් ස්කූල් ප්‍රැක්ටිසස් වලටත් ගියා දුවන ගමන් කකුල ගලක වැද්දේ නොසිතු වෙලාවක මාව බිමට වැටෙන හැටියට මං හරියට බය හිතුණා යාළුවෝ ටික වට වෙලා මට හරියට රැජ්ජයි ඊට වඩා වේදනාවක් දැනුණා මූණ බිම වැදිලා තුවාල වෙලා බව තේරුණා මම ෆස්ට් එයිඩ් රූම් එකට ගෙනාවේ මිස් මගේ මූණ සේදුවෙත් මිස් එයාගේ මූණ දැක්ක මම දැනගත්ත මගේ මූණට මොකක් හරි වෙලා තියෙන බව මගේ කට රිදෙනවා හැබැයි මොනවද වෙලා තියෙන්නේ කියලා බලන්න මට කට පේනවායි මිස් අම්මගේ ටෙලිෆෝන් නම්බරය ඉල්ලගෙන ගියා මම චම්පගෙන් ඇහුවා මොකද වෙලා තියෙන්නේ කියලා එයා කිව්වා අගේ දත කැඩිලායි කියලා මට දැනුයි තේරුණේ ඇයි මගේ කට රිදෙන්නේ කියලා මට හරියට බය හිතුණා අනේ මගේ ලස්සන මූණ මට ආයි කවදාවත් ලස්සන වෙන්න බැරි වෙයි නේද මට ඇඬුණා චම්පක් කියනවා අඬන්න එපා ළමයි මොකක් හරි කරගන්න පුළුවන් වෙයි කියලා ඒත් එයා දන්නේ කොහොමද කැඩිච්ච දතට මොනවා කරන්නද ආච්චිගේ වගේ දතක් දාගන්න වෙයිද එහෙම වුණොත් යාළුවෝ මට හිනා වෙයි ටිකකින් අම්මා ආවා තාත්තත් ආවා ඒ දෙන්නම ආව කෙලින්ම ඩෙන්ටල් ඩොක්ටර් කෙනෙක් ගාවට අරන් ගියා ඩොක්ටර් මගේ කට හොඳටම පරීක්ෂා කරා මගේ ප්‍රශ්න ගොඩක් ඇහුවා ඕගොල්ලෝ කෙලින්ම මෙහෙ ආපු එක හොඳයි නැත්නම් මේ ළමයාගේ දත නැති වෙන්නත් තිබුණා දැන් අලුත් ක්‍රමවලින් දත නැවතත් හදන්න පුළුවන් නේ ඉතින් තිබුණා වගේම හදලා දෙන්න මට හරියට සතුට හිතුණා මගේ අම්මයි තාත්තයි හරි හොඳයි මාව හරි තැනටම ගෙනැල්ලා ඩොක්ටර් දත හදන්න කට අරගෙන ඉන්න ගමන් මට නොයෙක් දේවල් හිතුණා මීට පස්සේ දුවනකොට පරිස්සම් වෙන්න ඕනේ දත නැති වුණා නම් කොහොමද හිටියේ ඈ භාගයක් විතර ගියා ඩොක්ටර් දැන් හරි කියලා කිව්වා කණ්ණාඩියක් මගේ අතට දුන්නා මම ඒකෙන් මගේ මූණ බැලුවා දත තිබුණා වගේමයි පොඩ විතරක් ටිකක් තුවාල වෙලා අම්මගේ තාත්තගේ මොනවල් වල නැවතත් හිනාවා